උදෑසන 8ට ආරම්භ වෙච්ච වැඩවර්ජනය මේ වෙනකොට දිවයිනේ සියලුම රෝහල්වල ඊටාම සාර්ථක අන්දම ක්‍රියාත්මකවීම පවතිනවා. අපි කලින් ප්‍රකාශයට පත් කරපු විදිහටම වැඩවර්ජනයේ පැය 24 කාල සීමාවක් සඳහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව හෙට දින උදෑසන 8ට නිය නිමා වීමට නියමිතයි. ප්‍රධාන කරුණු 10ක් මූලික කරගෙන තමයි මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ වෙන විට ශ්‍රී ලංකාවේ මාතෘ රෝහල්, අඳුරු රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු ඒකක හැර ඉතුරු සියලුම රෝහල්වල මේක දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මූලික වශයෙන් බාහිර රෝගී සායන සහ බාහිර රෝගී අංශය සහ අනිකුත් සායනවල කටයුතු එනහිටලා තියෙනවා. ඒ වගේම කලින් නියම කරගත් ශල්‍ය කර්ම කටයුතු වලට බාධා වෙලා තියෙනවා. දැන් අද වෛද්‍ය සංගමයට එකත් මේගොල්ලෝ ජොයින්ට් එකක් ගහලා අපි වෛද්‍ය සංගමයට කියනවා, පාදනීය මහත්තයට කියනවා, හෙලි කරන්න ඔය රාජපක්ෂලත් එක්ක ගහපු ගිවිසුම රටට හෙලි කරන්න, රාජපක්ෂලත් එක්ක ගහපු ගිවිසුම රටට හෙලි කරන්න. ඇයි මේගොල්ලෝ ඊයේ උද්ඝෝෂණේ අද වෛද්‍ය වර්ගණය බලන්නකො මේකේ මැච් වෙන විදිය කතා කරලා නෙමෙයි මේක කරන්නේ. නැත්තම් ඔය කට්ටියට මේ එච්චර කැක්කමක් තිබ්බනම් අර හමුදා මූලස්ථානයේ විකුණන වෙලාවේ කෑ ගහන්න තිබ්බනේ. හමුදා මූලස්ථානයේ විකුණන්න ඩිපෝ රාජපක්ෂලට කෑ ගහන්න තිබ්බනේ. කෑ ගහන්නේ නැහැ. පෝර් සිටියකට අක්කර 600ක් දෙනකොට කෑ ගහන්න තිබ්බනේ සින්නක් කර දෙන්න ඩිපෝ කියලා රාජපක්ෂලට. දැන් මොකද්ද මේ කරන්නේ? දැන් ඇවිල්ලා ජොයින්ට් වෙන්චර් එකක් ගහන. ඒ යූසුමක් ගහගෙන කට්ටිය උඹලා මේ විදිහට කෑ ගහපල්ලා උඹලා පාරේ කෑ ගහලා අපිට නම් පාරේ කෑ ගහන්න එන්න බෑ. අපි වැඩ වර්ධනය කරා. ඔකට වෛද්‍යරු සියල්ලම කැමති නෑ. මේ පොඩි අතලොස්සක වෛද්‍යරු කණ්ඩායමගේ මතය අනිත් පැයට කරන්න වෙලා ඉදිරි කාලේ වෙනකොට වෛද්‍යරු මේ උද්ඝෝෂණ වලට විරුද්ධව එළියට බහි වෛද්‍යරුතුලින් මේ මතය නිර්මාණය වෙනවා. රාජපක්ෂ කවුල අද කැඳහැලියක් වෙලා තියෙනවා වගේ, පොහොට්ටු අද කැඳහැලියක් වෙලා තියෙනවා වගේ, ඔය වෛද්‍ය සංගමය ඇතුළත් සමාජිකයෝ අතර විවිධ මත ප්‍රකාශ වෙලා ඕකත් කැඳහැලියක් වෙනකොට වෙලාව දෙන්නයි අපිට තියෙන්නේ. කාලවරෙල්ලකෝ කියලා.